අමුදර උදානේ වැරසටාගෙන අද අපි තවත් දිරිය මිනිසෙක් සොයාගෙන ආවා මේ ප්‍රදේශයේ කෑගල්ල රාමුක්කන අල්පිටිය ග්‍රාමය දීප්ති හේරත් මැතිතුමා ඔහු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන අගනා ඉදලක් නිෂ්පාදනය කරන මහත්මයෙක් තමන්ගේ දිරිය සත්‍යයෙන් නැගී සිටීමට උත්සාහ දරන තවත් එක් ව්‍යවසායකෙක් මම ඔබට මගේ වැඩසටහන වල කලිනුත් කිව්වා මේ වෙන වෙට අවුරුදු 30කට එහා මෑත ඉතිහාසයේ තුල අපගේ මේ නිෂ්පාදන සියල්ල ග්‍රාමයේ තිබුණා නමුත් මේ අපේ කර්මාන්ත සියල්ල දැන් වේ කියන තත්ත්වයට ඇවිල්ලා ඒට හේතුව විවිධ රටවලින් මේ ඉදල කොස වෙනුවටත් ආදේශක මේ රටට ගෙනාව. ඒකෙන් වෙන්නේ මේ වගේ දිරිය මිනිසුන්ගේ තමන්ගේ සුව සත්‍යයෙන් නැගී සිටපු ඒ උත්සාහය නැති වෙලා ඒවා කඩා කප්පල් වෙන තත්ත්වයට පත් වීම. අපි ඔහුත් එක්ක කතා කරමු. දීප්ති මාතා, ඔබතුමා මේ කර්මාන්තේ කොයි කාලයකද පටන් ගත්තේ? දැන්ට වසර 15කට පටන්. ඒ කාලේ වෙනකොට ඔබතුමා තනියමද මේක කරේ? තව විශාල පිරිසක් මේකට සහභාගී වෙලා මේක සහභාගී කරගෙන. නමුත් අද වෙන විදිහ මම දකිනවා ඔබතුමා විතරයි මේ කර්මාන්තයේ යෙදෙන්නේ. මම තනි වුණා. ඒකේදී හේතුව මේගොල්ලන් අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීම අමාරු. ඒ කියන්නේ ව්‍යාපාර දීමෙන් දොට අරගෙන එන්න කියලා අපි හිතාගෙන කරගෙන ගියාට විලඳපොළ අවිරතාවයකට පත් වෙනවා. ඔබතුමාට මේ කර්මාන්තේ පටන් ගන්න කරගෙන යන්න කාගේ හරි සහයෝගයක් හම්බුණාද? කිසිම කෙනෙකුගේ සහයෝගයක් හම්බුණා. රාජ්‍ය මට්ටමින් හෝ ආයතන මට්ටමින් කිසිම සහයෝගයක් මම ඔබතුමාලට කිව්වා ගම්දර උදානේ වැඩසටහන මේ වගේ දිරිය මිනිසුන්ට මේ ගමින් ගම නැගෙන මේ වගේ දිරිය මිනිසුන්ව ගැන පැකුවේ නැහැ මම හිතන්නේ රාජ්‍ය මට්ටමේ කිසිම සහයෝගයක් මේ වගේ ග්‍රාමීය මට්ටමේ මිනිසුන්ට හම්බුනේ නැහැ ඒකයි මේ කර්මාන්ත වැයීමට හේතුව මගේ වැඩසටහන වලට මම කලිනුත් කියලා ඇති පිටරටින් මේවට ආදේශක විශාල ප්‍රමාණයෙන් ආවා මේ වගේ දිරිය ශක්තියෙන් නැගී සිටින මිනිසුන්ව අද වෙන විට මේ වගේ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා එතුමා රැකියා 15ක් ලැබලා දීලා තියෙනවා මේට අවුරුදු 10කට කලින් නමුත් අද වෙන විට එතුමා මහන්සිය මේ ආයතනයේ ගිරිනවා දීප්ති මහත්තයා මට කියන්න ඔබතුමාට මේ කර්මාන්තයේ ඉස්සරහට ඇරිය යන්න තව කීප දෙනෙකුට රැකියා දෙන්න මොන වගේ උදව්ද ඕන මේක ඔබතුමා අහපු විදිහට අපිට වෙළඳපොළේ අවිරතාවයක් තියෙනවා භාණ්ඩ නිෂ්පාදනය කළා අලෙවි කරගෙන ඒට හේතුව තමයි දේශීය නිෂ්පාදනයේ ප්‍රමුඛත්වයේ නොදී විදේශීය නිෂ්පාදන ලංකාවට ගෙන එන. ඒ අතරතුරේදී මේකේ මාගේ සේවකයෝ 4 දිනක් වැඩ කළා. ඒ වගේම පරිණාලික වා ගැනීම අපවතාවයට පත් වුණා. මොකද වෙළඳපොළ අවිරතාවය ඇති වුණා. අනිත් කාරණේ තමයි මේක ප්‍රාග්ධන උනතාවය ඇති වීම මූලිකම හේතුව. දැන් බලන්න මේ බිල්ඩින් එක උනත් තකරන් ටික දිරලා දැන් කඩාවැටෙන හැටට පත් වෙලා තියෙන්නේ. ඒනි. මේකේ සත්‍ය සිද්ධිය ඔබතුමාට මම මේ කියන්නේ මේ මීට වඩා මට සේවකින් සංඛ්‍යාවකට මෙතන සේවය කරන්න ඉඩකට සලසලා දීම මේක වැඩි දියුණු කරන්න යන්න පුළුවන් අපිට ප්‍රාග්ධනය සහ වෙළඳපොළ රාජ්‍ය මට්ටමේ ලබා දෙනවා මොවුන් ඉල්ලන්නේ රජයෙන් මේ සඳහා අනුග්‍රහය ලබා දෙන ලෙසයි ගම්දොර අපිත් පුන පුනා කියන්නේ මෙවන් දිරිය මිනිසුන් හට ඔවුන්ගේ කර්මාන්ත නැවත නගා සිටුවීමට රාජ්‍ය අංශෙන් ශක්තියක් වන ලෙසයි කෙසේ වෙතත් ගම්දොර අප මෙවැනි මිනිසුන් සමග සැමදා අත්වැල් බැඳ ගැනීමට සූදානම්. දීප්ති හේරත් මහතා හට ඔබටත් ව්‍යාපාරිකයෙක් ලෙස දායකත්වය ලබා දීමට පුළුවන් නම් මෙම දුරකථන අංකවලට අමතන්න. 071 07 31 466 035 22 63 239